මට ඉතින් ඔය අත්දැකීම නෑ මාතෘ. ඒ කියන්නේ හැබැයි මම අනිත් අය දිහා බලනකොට තියන්නේ මං හිතන අපි ගොඩක් සමීප කරන් ඉන්නවනේ. මට පොඩ්ඩක් හිතන්න පුළුවන් මම ගිහි ජීවිතේ ඉන්නකොට අවුරුදු 18 යම් වෙනසක් මගේ ජීවිතේ වුණානේ. ඒ කියන්නේ මට නියම මේගොල්ලෝ ඈතින් වගේ පේනවා වගේ දැනෙන්න පටන් ගත්තා. එතකොට මේ ඇත්තට කියනවනේ මේගොල්ලන් එතකොට මං ඇත්තට අර මල්ලිත් එක තමයි මගේ තිබ්බේ ඔය මෙයා වෘතල් කරනවා රමයන් කරනවා මට වඩා බාලයිනේ අවුරුදු 9ක්. එතකොට අර ඒක නැති වුණා. අවංකව කියනවනම් ඒ කියන්නේ මන්ට මතකයි මං එයාපෝට් එකෙන් එනකොට ලංකාවට ඇවිල්ලා ආයේ යනකොට දැන් මල්ලි තාමනේ මගේ දියා උඩයට බැලුවා. මම මෙහෙම ඉඳන් ඉන්නවා. ඉතින් මං කියන්නේ එච්චර වෙනසක් කරන්න ලේසි වෙන්නේ නැහැ. කොහොම හරි උඩයට බලනවා මම අර ඉස්සර වගේ හුරතල් කරන්නේ නැහැ. මට කරන්න බෑ ඇත්ත කියනවනම් මගේ අර ඇතිවෙච්ච මනසේ නිකන් හරි සාන්තියක් පෙර ආත්මේ මොන හරි වඩපු අයින් වීමක් වුණා හිතෙන්. මේ සංස්කාරයන් උත් එක්ක ඇත්තටම කොමරි එහෙම අවස්ථාවේදී මේගොල්ලන්ගේ ගරුත්වයකුත් ඇති වුණා මං කෙරෙහි. හැබැයි මගේ අර එහෙම ඉතින් මේගොල්ලන් ගෙදරත් බලනවනේ කොහොමද ඉන්නේ මං කාමරේට යනවා කෑම ගන්න යනවා දින මේ වලට යනවා ඊට පස්සේ ආයි කාමරේට යනවා. ඉතින් මේකෙදි ධර්මයේ තුල තමයි ඒ ධර්මයේ තුල ඉන්නකොට හිටියොත් ධර්මයේ දැන් මගේ උතහන සමාග ඉන්දියාවේ බැඳලාද කියලා. මොකද මේගොල්ලන් දන්නේ නැහැ මේක කොස්ටියුම් එකක් කියලා හිතේ සමාජ ප්‍රාන්තවල දන්නේ නැහනේ. ඉතින් මම එකපාරට මේක උත්තර දෙන්න නැතුව මම කියනවා ඌ කියලා. ඉතින් ඒගොල්ලෝ ටිකක් දන්නේ නැහැ ෂුවරුත් නැහැ. එතකොට කොහොමගේ වයිෆ් එහෙම කොහෙද එහෙම කියලා අහනකොට තමයි එතන මම ඉතින් කවුද කියලා කවුද නේ මම සාමාන්‍ය බුදු පිළිමයක් එහෙම තියනවනම් අර ඉන්නේ මගේ වයිෆ්. මම බුදු වහන්සේට බැඳලා ඉන්නේ. ඉතින් ඒක මාතර මෙහෙම බඳින්න බෑ කොහොම වුණත් හිතෙන් ඒක පොඩ පොඩ මගේ මේකක් මේ මිකල ඕන දෙයක් කරපුවාවේ මෙයා අර නෝන කියලා හිතලා එහෙම සමීප වෙනකල් ওই ප්‍රශ්නේ තියෙනවා එයාගෙන් බලාපොරොත්තු වෙනවා ඒතර එයා මෙහෙම ඉන්න ඕනේ අරම හැසිරෙන්න ඕනේ අර කැම එයාට දැනිච්ච වෙලාවේදී මේ මෙයා මං ගැන කිසි ගාණක් නැහැ කියලා ටිකක් කේන්තිත් ඇයි මේ හැබැයි පොඩ පොඩ තමන්ට අර මානසික සුවය ඉතින් මේවා රස විඳින්නයි මේකෙන් බේරිලා ඉන්නයි දෙකම කරන්න බෑ. අරක විඳොත් ඊට වඩා දහස් වරක් දුක විඳ විඳ යන්න වෙනවා. ඒක පාලනය කරන්නේ තම සංවරයලා සිල්වන්ත වෙලා එහෙම එකක් කරගත්තොත් කරගෙන යන පැත්තට try එකක් දුන්නොත් ඒක ඒ ඉන්නකොටම Tamante ඒක විඳින්න ඉඩ තියෙනවා. ඒක අපි වෙන්න ඕනේ නැත්නම් අපි මැරෙන්න ඉස්සලා මෙහෙම නොවුනොත් අපි මේගොල්ලන් දාලා යන්නේ නැති තත්ත්වයක් වෙනවා. ඒවා එකතුලා ඒ පුරුද්ද කාම ලෝකේ. එතකොට ඒක හිර කරන හේතුවක් වෙනවා මේ බැඳිලා හිටමු අයම. අපිට ඉතින් මේ අපිට දැම්මම ධර්මයේ තේරෙන විදිහට උදේට හරි දවල්ට හරි පොඩ්ඩක් බුදුන් වැඳලා පස්සේ අර මේගොල්ලන් කල්පනා වෙන්නේ නැති තාක් අර චුට්ටක් කමටහන වඩන්න ඕනේ. කමටහන කියන්නේ බුදුගුණ මෛත්‍රිය චුට්ටක් වඩලා ආනාපාන සතියෙන් අර එහෙම මේ කල්පනාවල එක ફોකස් එකකට දෙන්න ඕනේ. දිති චුට්ටක් ඊට පස්සේ ඒකත් එක්ක ඔන්න ඊට පස්සේ බණ පොතේ කියවන ධාතු වශයෙන් හරි ඊට පස්සේ ප්‍රායෝගිකව අර ඒක දාන්න ඕනේ. ඒක බැනගෙන આવතින් ඒක මගේ නෙමෙයි කියලා හරි ඒක ඒ වෙලාවේ චුට්ටක් ඒක කල්පනා කරන් බලාගෙන ඉතින් මුලට ඒගොල්ලන් බලයි ප්‍රතික්‍රියා එකපාරක් හරි කරගත්තොත් අර විදිහට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව අන්න අර ධර්මයේ ප්‍රැක්ටිස් කරන පුරුද්දක් එන්න ඉරතියි. ඒක මම කරා ගිහි කාලේ. ඒක ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕනේ. එතකොට නැත්තම් අපි ඒක හැමදාම බණක් අහගෙන මිනිස්සු ඇතුළ වෙනස් වෙනවා. අපි ප්‍රතික්‍රියා කරන්නේ නැතිකොට හැම තේරටම හොඳ වෙනවා. මුලට අපි කටින් කිව්වේ නැතත් හිතෙන් යනවනේ ඒකත් ප්‍රතික්‍රියාවක් කිරණ හරි ඒකත් අපි দমনය කරගත්තොත් අපේ කර්මය නිමා කරනවා අනිත් එක අපිට සනීපයෙන් ඉන්න පුරුවන් ක්‍රමයක් හදාගන්නවා ජීවිතේ මට ඉන්නවා සමාජක කට්ටිය මාත් එක්ක මට උදව් වෙන උපස්ථාන කරන ඒගොල්ලන් ගෙදර යන්නේ නැහැ ඒ කියන්නේ ගෙදර යන එක දුකක් ප්‍රශ්නයක් යා ඒ කෙනාට නමක් දාලා තියෙනවා බෝඩින් කාර්යය කියලා. ඒකද දැන් පුරුදුලා තියෙනවා මේ දැන් මොකද සමාජකලාට කල්යද්දි තේරෙනවා වෙනස් වෙන්නෙම නැහැ. ඉතින් දැන් මෙයාට පුරුදුලා තියෙනවා එයා ඉතින් හොඳ wisdom එකක් දැනගන්න. එයාව ගෙනවනම් මෙතන ගොඩක් උත්තරයක් මහත්තර ලැබේ. ඒ කියන්නේ වැඩි උත්තර දෙන්නේ නැහැලු. මොකද්ද කියන්නේ? හොඳයි බලමු. අන්න ඔය වගේ වචන තියෙනවා. මට ඒගොල්ලන්ගෙන් තමයි මාත්තර ඔය කරුණක් කියන්න පුළුවන්. හොඳයි බලමු. ඒ වගේ. එතකොට අර මේ නැත්තම් තීරුම් කර කර අරම ඒවට පුරුදුනොත් ප්‍රශ්නේ. ඉතින් අර ඒ වගේ ඉතින් ඔය
කල්පනා කරන්න දෙබේ ඒව තව හොඳට තව මෝරනවා මේ කාම ලෝකයේ තියෙන ආදීනේ මේ මොනවාද බැඳපු බෙරේ ගහන්න ඕනේ කියලා මගදී ගලවන්නත් බෑනේ ඇයි ඊට පස්සේ භාවනා කරන්නේ කොහොමද යුතුයකම් පැහැර කරගෙන කොහොමරි එක හැබැයි මං හිතනවා එතන බැරි වෙන්නේ නෑ තමගේ ශ්‍රද්ධාවයි ඒ දක්ෂතාවය දිනු කරගත්තොත් මේ පොඩි විප්ලවයක් Taman තුල කරන්න ඕනේ මේවා ප්‍රැක්ටිකලි කරන තත් දැන් මම එහෙම චුට්ටක් කරා ඉතින් ගිහි ජීවිතේ ඉද්දි දැනුත් හාමුදුරු කෙනෙක් වෙලත් කරන්න බලනවානේ හාමුදුරු කෙනෙක් කියලාත් මම දැන් බලනවා කොහොමද මට තව අධික තපසක් කරලා මේක හොල්ලලා දාන්නේ මේ ධර්මයෙන් තව කොහොමද මේක මේ එතකොට තමයි මම සතුට වෙන්නේ මේ මෙතෙක් කාලයක් ඔය අරම් හිමාලය අර එහෙම මේ ඔක්කොම කරේ යම් ඉලක්කයක් මත ඉතින් ඒක කොහොමද මේක පුළුවන් බැරි වෙන්නේ නැහැ